දිගහැරෙන කතාව. ඉත්තාමාත් නිහතමානී වැඩි සද්ධබද්ධ නැති සුන්දර නිවේදකකු කියනයි. ඔහු නමින් නදීක කරුණානායකයි. ස්වර්ණවාහිනී නාලිකාවේ ලයිවැටේට් ඔස්සේ වසර ගණනාවක් ඔබේ නිවහනට පිවිසි ඔහු සුන්දර ලයාන්විත සිනාවකට හිමිකම් කියී නිහන්ඬ චරිතයකි. ඔහුගේ ජීවිත කතාවෙන් බිඳක් තමයි මේ ගෙන එන්න සෝදානම. ඒ වගේම ඔහුට ඇත්තරම මොකද උනේ කියන කාරණාවත් අපි මේ වීඩියෝ එක අවසානයට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔහුගේ සොඳුර ජීවන ගම්මන ගැන අසාම ඒ අත් දැන ගනිමු. අනකොත් බොහෝ නිවේදකයන් මෙන්ම. ඔහුද තම සොඳුර ගම්මානේතිබූ පුංි පුචි උත්සෝවලදි නිවේදනයට ලැබෙන ඇරුම් පිළිගනිමින් නිවේදනයට පිවිසන තරුණයෙක්. ඉතින් මේ තරුණ නදීකගේ ගමවෙන්නේ පන්නලයි. එහෙම නිවේධනය කරන අවස්සාාවක ඒ දුොටු ඒවකට ගුවන් විදුලියේ සේවය කළ ඇන්ටෙන් ජය මහ මහත්මයා මව කැන්දවගෙන ගිය ගුවන් විදුලියට. ඒ මට දැනුනේ පාපදේක කියන්න හිටපු ගමන්නනකි. මා විසින්වී තුළි දුම්රිය එක එක ගෙන ගියා වගේ හැඟීමක් කියලා මේ නියහතමාන සහෞෘධය අවාරක එක්මා ධදි සාකච්ඡාවකදී පවසාතිබෙනවා. ඉති නේවනකොට අපස උසස් පල විභාගයට ඕ පෙනීසිට අවසැන් වවා පමණි නිවේ එකේකු වන්නට අපේරුම් පිරිුවත් කවදා කොතනින් පටන් ගන්නවා දයන හැගීමක් සිතේ තිබුන් නෑමේ තරුණයාට ගුවන් විදිලේ විසිරය සංස්කෘතික විකාශය පවන වෙළඳ සේවය සුදේශය සේවයත් බොෝ කාලය අක්සාහණි වේදකයකු විදිහට. මින් තවත් ව විදපු වැඩ සට ඉදිරිපත් කරීමට හට वाரம்ම් ලැබවமை අව වසා කාලවක්වානේදී චැනල්ලයි ලිකා වේසිංහල ප්‍රෝෘති පටන් ගන්නවා ඉතින් ලාල් හේමන්ත මාවල කියන මහතා නිසා තරුණ නදීකට යට සම්බන්ධවෙන්න ඉඩි ප්‍රස්සාාව හිමි වෙනවා ගුවන් විදුලිය වගේම නොවේ රපහයිනී නිවේදනය කරදදි රූපේ ගැනත් පරිසසාම් වියෝතු යිමන්දයක්ත් නිවේද කියයෙකුගේ ප්‍රසන්නතාවේ රූපහයිනයේදී ඉතා වැදගත් ඔන්න ඉතින් හාහපුර කියලා රූපහයිනීඉදිරියේ නිියස් කියන දවස හු එදා උදා කරගන්න වාසනවන්ත වනා හැබැ එදා හුට අමතක නොවන දිනයක් පන්නේ ඒ ව අදකීමක් ලබන ප්‍රථම දවස නිසාම නොවේ ඕහ යාම් සමුක සාකච්ඡාවකට පවසන අන්දමට ඕහගේ වචනයෙන් කියනවා නම් නියම වැඩක් තමායිදා සිද්ධ වනේ මට කලින් දවසකිවව සජීවීව නැතිව කලින් පටිකත කරලා ප්‍රවෘති වැඩ සටහන විකාශය කරනවා කියලා ඒත් මම එතනට ගිහින් බොහෝ වෙලාවා ගත වනක් පටිගතකිරින් පටන්ගන්න පටක් නෑ හයි තිහට මට ප්‍රවෘති කියන්න තියන්නේ හය පහොට විතර මන්න නිශ්පාදකතුමා කියනවා සජී වීව මට ප්‍රවෘති කියන්න තියෙන්න්න කියලා මට दिලෝ රත් ඒත් මං ඒ බවක් නොපින්වා බොම සාර්ථව සජීවීව ප්‍රෘතික කියවවා ඔන්න ඔහොම තමමා අදීක මහතා තම ප්‍රථම රූපහහිනි සජී ප්‍රෘති විකාශය කරල තියන්නේ. එන් පැසව කලාක් චන ලයි නාලිකාවේ ප්‍රවෘති කියන නාදක අනතුරුව විදයික ප්‍රවෘති නිවේ දෙකෙකු වශයෙන් සිරස නාලිකාවේ සේවයට එක්ව සේවය කරනවා. දෙදස් පහවර්ශයේදී ස්වර්ණවාහිනී නාලිකාවට පිවිස මේ දක්වා එනම් දෙදස් විසේක වර්ශය දක්වා තම ජීවිත ප්‍රධහනම තැනක් ස්වර්ණවාහිනී මවට ලබාදී අවන්ක එස ම වෘරතියහි කාර්යෂූර සේවකුලෙස නිර්ත වෙනවා. ඕ වැඩදුරටත් පවසන පරදිදිද සයවර්ශය ප්‍රවෘති වලට පමණක් වෙන් භෝචරිත කිහිපයක් ස්වර්වාහිනී නාලිකාාවෙන් හඳන්වාදී තිබෙනවා ඒ කණ්ඩායමි මත් හිටියා. එතික් පැවති ප්‍රෘති වැඩසටහන ගගේ එහි නිවේදක නිේධකාවනුත් මනිස්ු අතර ඉක්මනි ජනප්‍රියාවන මට සම්මා හිමිය වනේත් ස්ර්නවාහිනට අවට පස්ස කියල නිහත මානවාද වේදයා නිවේදකයා කිසි පැකිලීමින් තොරව ප්‍රද්ධිය පවසනවා. දහය දෙදසෙකොල් හ රාජ සම්මාන සාධ දස් දහය දෙදාසෙකල සුමති සම්මාන උලිලවල් වල හොඳම නිවේදකයාට හිමි සම්මානයට දහු පාත්‍ර වෙනවා. තවද දෙදස්නමේ ආසියානු ජනවාද සම්මානබලේ හොඳම නිවේදකයාටීම රන් පදක්කමට දහො හිමිකම් කියනවා. තවදුරට තමනිවේදන ජීවිතය අමතක නොවෙන සිදුවීීම පසනනාදක. බොහමපූරු අදැකීම් කකිහිපයක්ද මාධ්‍ය සමඟ බෙදාදාගන්නේම අයිරින්. එදාඒ සිදුවීම ගැනනම් කියලා වැක් නහැ ස්නාමි දව. පවෘත්ති කියපු හැටි මතක් ේදදිතාවම තැඟ හිරිවැටෙනවා. එදා මහත් සංවේකයක් හිතේ දරා ගෙනයි කැමරාවිදිරියට කිය මම. ඒ කතාවක් මේ තවේකක්. යුද්ධි කාලේ සිදි වූ කැබිති කොල්ලෑ බෝහම පිපිරම ගැ කිවොත් මටේ දර්ශන්දාකිද්ද ඇටන්නන තරම් හිතට දුක්යි යනුවෙන් කියන ඔහු! අවසැන් වරට තා මාමතක නොබන අදකීම ගෙනන්නේ තවඒක් සිද්ධයක් ගැන මිලෙස කියා පාමිනුයි. ඒ ප්‍රභාකරන මියගේ ප්‍රෘතිය ඉස්තලම කිව මමයි. එදා මගේ අතේ කිසිදු සටහනක් තිබෙනහ. සියලුම දත්තගෙන ම විනාඩි විස්සක් කිසිදදු කොපියයක් නොමැතිව ඒ ප්‍රෞෘතිය එක්ක දිගටම කිව්ව කියලා පවසනවා. ඒතින් දැඩි පෞරර්ෂයකින් හැබි රටට ජාතියට සම්පතක් වූ. මහ වැනි දක්ෂ පුද්ගලයකුටවද ඕ නෑම මොහොතක විඩරු පිඩක්මෙන් උනුවෙන හිතක් ඇති බවමින් අපට කිව හැකි. තම නිවේදන වෘතියට බොහෝ සයින් ගරුකර ආදරය කළ මෙම නිහත මහන සෞෘධයක් වෙන කිසිම කලාමා දෙකට ආශ කරන්නේ නැහැ. ඔහුගේ එකම බලාපොරොත්තුව ඕමනාව වයේ ෘතිමිය මට්මෙන් පවෘතිනි වේදකයෙකු වීමයි. ඒ තුළින් ස්ථාවර නමක් අනන්න්‍යතාවයක් හදා ගැනීමයි. පසුගේ වසංගත සමය මුල් කාලේදි වරනාසේ බතික් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔහු එහිට වැඩී නඹරුවක් දක්පල තියෙනවා. තම පියාගේ අභාවයෙන් පසු තම මව පාප්ප අයියාම් මලිල දෙන්නත් සමඟ පානල ප්‍රදේශයේ පදිංචිව සිටින නදීක කරුණානායක මීට අවරුද්දකට පෙර තම නිල ෆේස්බුග් ගිනුමේ මෙිලෙස සටහනක් තබා තිබෙනවා. ඒ මෙලෙසයි මේ කතාව පොඩ්ඩක් නැවතිල අහන්න මෙති කිසිවෙකුට නොකි කතාවක් මගේම අදරණය ප්‍රේක්ෂකඔබට කියන්න ඕනැ කියා මා කල්පනා කලා හැබැයි මාඒ කතාව කිසිවකුට නොක කියන කල්පනා කළේ එයා තිශය පෞද්ගලික කාරණාවක් පූ නිසා නමුත් දෙගින් දිගටම මා හිතවතුන් දවසට සිය වාරයකට වඩා කතා කරමින් අසා සිටින්නේ මා වෙනත් නාලිකාවට සම්මධ වෙනවද කියා ඔබට හොරබොරු අවශ්‍ය නැහැ අදාල නාලිකාවෙන්මමා හිතවත් සුදේව සහ රංග නිම පසු. ඔවුන් සේවේ කළ ආයතනය අපේ නාලිකාවේ විශේෂයෙන් නිවේදකයන්ට විියෘත ලංසුවක් ලබා දුන්න එම අයතනේ ඉහළම පුටුව එක් තරා දිනකදී අවස්සා කේපයක් මා සම්ග දුරකතනින් සම්බන්ධ වනා නමුත්මා කිසි ලෙසකින් ස්වර්ණවාහින ආයතනය හැරනොයන්නට තීරණය කර අවසන්. රස්සාාව අහිමවා ගෙදර ගිහින් සම්බෝලයි බතුයි කෑවත් තීරණය එයයි. වසර විසි එකක මාධ්‍ය ශේෂත්‍රී අදැකීම් සහිතහා ආදරණය මිනිස්සුන්ගේ හදවතට සමීප කළේ ස්වර්ණවාහිනි යතනය රැකියාවේ අනේක වූ දුක්කම් කටලු පැමිණි කාලය තුළදීද. අියෝග වලට බිය නොවී අයිතිකරුවන් සමඟ පර බැදූ මා හට ජෑග ග්‍රහණයම ලැබුණ එකම ආරමනකම සිටි නිසායි. එකල් හි ආයතනය හැරදමා වෙන අයතනයකටද නොයා ලැබුණු ආරාධනාද පස්සෙක ලූමාදැන් ය හැරයන්නේ කුමකටද අපිට මෙතු අක්කල් සාධාරණයක්ට නොවනේ රොස්මෙන්න්ඩිේ සේනා රත්න හේමනාලින් කරුණාරත්න බුද්ධික කුලසේකර වැනි අපේ කුලකේ මිනිසුන්ගෙන් පසුව ඉහල පුටුව අප ට අහිමිවීම සමඟයි විශේෂෙන් සුදේව ේටිය රාචි හ රංගනත සිිල්වායා නොමගේ කුලකේත් සාමාජකයන්තෙ දෙනෙක් නිවේදක වවාර්ගේ දෙෙනෙක් ස්වර්ණවාහිනී මුල් පුටුවල වාඩිවීම සැබවීම සතුටට කරුණකි. ඒ මට පමණක් නොව ස්වර්ණවාහිනී සමස්ස නිවේදක කුලකේටම ආඩම්බරයට හේතුවකි කාලයක් අප සටන් කළේ ආයතනේ මේ පුටනිි වැරදිව සකසා ගැනීමටයි. දැන්නේ සිදුවී අවසන් ස්වර්ණවාහිනී තිරේ වටා සිටින. මල කළ නොහැකි ආදරනය ප්‍රේක්කඔබේ දැනව රස. වාදය වෙනුවෙන් අපි සැම උපරිමේ ලෙසෙන් කැපවී සිටිින් නැමු. ඒකාවන්ව අප මේ අන ගමට ස්වර්ණවාහිනට ආදරය කරන ඔබ සැමගේ හිසනම ආචාරෙකුට ඉල්ලා සිටින්නේ ඔබ ආශිර්වාදයයි ස්වර්ණතිරයේ දෙෙස ඔබ බලා සිටින්නේ අපේ නැවම් වෙනස ඒ ක්ෂයන්ගේ සුපිරි හැකියාවන්න ඔබට දකින්නට ලැබේවි. රැඳන්න ඔබ ආදර කළ ඔබේ ආදරණිය නාලිකාව ශ්‍රී ලාංකේ සන්නිපේතනේ සොඳරු සිතුුවන් ඇවෝ ස්වාර්ණවාහිනය සමග දිකට මරැදදි සිටින්න කිය තයි නාදිකරාර. න විදායක නිවේදක විදිහට පවසන්නේ ඉතින් දිදස් විසයක ආසියාව විශිෂ්ඨතම ප්‍රෘති නිවේදක භාවට තේරී පත්වන්නේ නදීක කරුණාරත්නයි තොරතුර දැනගන්න ප්‍රවෘති බලන මිනි සුංහතර ආසාාවෙන් නදක නිසාම ප්‍රවෘති බලපු පිරිස පවසන්නේ නොදැනන්න තැනට දැනෙන විදිහට භාෂාව හැඩගැන් වූ ඔහුටම අනන්න වූරටාවට තොරතුරු ඉදිරිපත් කරන සොඳරු විලාසය ඉතාමකාන් කළවාගේම. ඒ නිහතමාන හඩ පවරෂේතු ගැබ. ති සුන්දර සිනහව හරිම අභ්‍යාජ බාාවයි ඉතින් ආදරනය නදීක කරුණායරත්න ස්වර්ණුවාහිනියයට සමු දෙෙන්න්නේ මෙලෙස හද සසල කරවන සටහනක් ද තබමිනිි ඒ. අද දෙදස් විසය එක හයවැනි මසු විසි දෙවන දින? වැඩිම කලාක්ලායි වැට්ට ඉදිරිපත් කළ නිේදක සසාමාජිකයා ලෙස ඉතින් අයි බෝවන් නික්මයන්නට ස්වර්ණවාහිනී මවනිී ගුරු ලෙසින්. එලෙස සමුදී නික්ම යන්නේ ඔහුගේ ළඟම මා දෙස් අගේක වුද්ධක්ෂාරේන්ද්‍රජයලල් මහතා සමඟයි කෙසේ හෝ මීට දින කිහිපෙකට පෙර ඔහු නැවත ඕගේ නිල ෆෙස්බුගක් ගිනම මේ මෙවෙනි සංවේදි සටහනක් තබා තිබෙනවා.ඒ මෙලෙසි නුයි? බසර දාහතක් තෙස්සේ පවෘති නිවේදකු ලෙස සේවය කලර උපහයිනි නාලිකාවට සමුදීමට සිදුවීම පිටිපස ඇති හේතුව ඔබ සැම මගෙන්වීම සන්නේ මට ආදරය කළ නිසා බව ධනිමී ප්‍රේක්ෂි ආදරයට පිටුපා එම කතාව සඟවන්නට නොහැකිය මට සහ හරේන්ද්‍රට සමුදීමට සිද වූයේ සහෝදර මාධ්‍ය සගන්නේ කියා ගනිමින් දිය රෙද්දෙන් බෝද බෙල්ල කපන්නන්ට හපන් චරිත දෙකක්කා ඕන් විදේශයේ සිට මෙහෙවන වාර්තමාන ලයිකා කළමනා කාරීත්වය හේතුවනි විදේශ රටක සිට සමාගම මෙහය වන්නන් කෙන මට පුදුම නැඇත ඒ ඒගැනත් හරි තොරතුර සපසගේ කාලෙ තුළ ඔවුන් කළ දෑ සසාමාජිකත කිරීමට රටට ජාතියට ආගමට ආදරේ කරන මාධදිවේදී කුලෙස්ස මගේ යුතුකමක් සේ සලකා ඉදිරියේදී ඒ ගැනත් රටට හෙලි කරන්නට මස් හදානම් අවසන මැතකදී වෙනත් නාලි කාවක සිට පැමිණ බොරු ප්‍රතිරූපමවා සිටින සගීන්නේයි හඳනාගත් දෙදනාටම මමානුකාපා කරමි නමුත් ඔබෝ බේ වැට ප වෙනුවන් තවත් කීදෙනෙකුගේ රැකිය අහිමි කිරීමට සූදානම්දයි මම නොදානීම, බුදු දහමී ඉගැන්වෙන අරමිය මතාදී ශ්වාස කරමි සංඟවා සිටන වෙස් මහුණෝ ඉක්මනින් ගැලවෙන ඇත යනුවෙන් ඔහු නැවත සටහනක් තබා තිබෙනවා ඉතින් තම දර්ග කාලින රැකියාවෙන් මහ නෙර පාතිබෙන් නිස්වාර්න්න වාහිනි නාලිකා වේ අව පාලක මඩුල්ල විසින් ඉතිරිි පත් කරනු ලැබ හනව නීති මාලාවට ඒකඟ තාවේ ලබාදීමට අකමැතිවූ නිසා බැවතමයි සමාජමාධද්‍යෝසේ පළවෙන ප්‍රෘති වලින අපට වැඩිදුර දැනගාන ලැබෙන්නේ කේසේ හෝ! නිර්ල්ලෝබි සිනහවකින් මුව සැරසාගනම නිහතම? නි නිබේදකේකුපන ඔබවැන්නන් රට දයට සම්පතක ජාතිකුල මල බේද ආගම්බේද පක්ෂ බේද නූතක තමවූරතියට වටිනාකාම ගෞරවයක් දී. එහි වැදගත්කම රැකගානමින්න්නේි වැරදිගාමනක් ගිය ඔබට ඔබයානාගතයට අපි හදවතින්ම ස්භපතනවා.